විගෝවිතරට ගියෝතින් පහුගිය කාලේ මේ කෘෂිකර්ම ඇමතිතුමාගේ තරම් බඹයෝ කුච්චපු බැනපු ගුටි කාපු ඇමතිවරයෙක් ඉතිහාසෙම ලංකාවේ ඉඳලා නැහැ. අපි උත්සාහ කරේ ගොවියා අමාරුවේ දාන එක නෙවෙයි ගොවියාව ආර්ථික වශයෙන් අපහසුතාවයකටපත් කරන එක නෙවෙයි පාරිභෝගිකයට වස විසෙන්තර ආහාර වේලක් දෙන්න තමයි රජය උත්සාහ කරේ. අද ලෝකයේ බොහෝ රටවල් මේ රසායනික කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙමින් කාබනික හරිත කෘෂිකර්මාන්තයට නියැලෙමින් ඉන්නවා. ඔබ දන්නවද මේ රසායනික පොහොර භාවිතය නිසා අපේ රටේ පිළිකා රෝගීන් වකුගඩු රෝගීන් ලක්ෂ ගණන් ඇති වෙලා තියෙනවා කියනක ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුරගෙන තියෙනවා කියලා. මේ සියලුම රෝග හැදෙන ලෙඩුන් ඉන්නේ කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල. අපි 2004 අවුරුද්දේ ලංකාවට පොහොර ආනයනය කරලා තින්නේ මෙට්‍රික් ටන් ලක්ෂ 4යි. අපි 2008 අවුරුද්දේ ලක්ෂ 8ක් ආනයනය කරලා තියෙනවා 100ට 100ක් වැඩි. අපි 2012 මේ අවුරුද්දේ ලක්ෂ 12ක් ආනයනය කරන්න බලාපොරොත්තු වෙන් හිටියා. ඒ කියන්නේ ගොවියගේ පොහොර භාවිතයේ 100ට 200කින් වැඩි වෙලා තිනවා අවුරුදු 8ක කාලය තුල. ඒ නිසා ගොවියා මේ රසායනික පොහොර භාවිතය නිසා තමන්ගේ පස විනාශ වෙලා ජලය පරිසරය ඒ විතරක් නෙමෙයි රෝග හැදිලා මේ රසායනික පොහොර නිසා විශාල පරිහානියක් සිද්ධ වුණා. නමුත් අවාසනාවකට කොවිඩ් වසංගතයත් එක්ක අපි මේක පටන් ගන්නකොට ගොවියා දැනුවත් කිරීම ගොවියට මේ පණිවිඩය හරියට දී ගන්න අපට බැරි වුණා. ඒ වගේම අපිට ගොවියට නියම වෙලාවට පොහොර ටික දී ගන්න බැරි වුණා. ඒ නිසා ගොවියෝ ආණ්ඩුවට විරුද්ධව අපිට විරුද්ධව පාරට බැස්සා. කෘෂිකර්මාන්තේ ඉවරයි කිව්වා, ගොවියා ඉවරයි කිව්වා, මිනිසුන්ට බඩගින්න ඉන්න වෙන්නේ කිව්වා. හැබැයි මෙතන ඉන්න ගොවි මහත්තුරුන්ගෙන් අහනවා, දැන් අම්පාරේ ගොයන් ටික කපනවා, මඩ කලපුවේ කපනවා, ත්‍රිකුණාමලේ කපනවා. එහෙම දෙයක් වෙලා තියෙනවද කියලා මම ඔබතුමාලගෙන් අහනවා. අපි ලංකාවේම මේ ඔබට වෙලා තියෙන හානිය පිළිබඳ අපි සමීක්ෂණයක් කරනවා. මේ වෙනකොට සමස්ත රටේම වගා හානිය සිදු වෙලා තියෙන්නේ 15% 25% 30% අතර වගේ ගාන. සමහර පළාත්වල වෙනදට වැඩිය නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒකට හේතුව තමුන්නාන්සලා රසායනික පොහොරත් ගැහුවා. ඒ කෙසේ වෙතත් අපි මේ හරිත කෘෂිකර්මාන්තයට යනකොට රජයේ ගොවියට සහතිකයක් දුන්නා. ඔබට ආර්ථික වශයෙන් හානියක් පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ වි අස්වැන්නේ පාඩුවක් වුණා නම් ඒ පාණ්ඩුව වන්දි වශයෙන් ඔබට මේ හරිත කෘෂිකර්මාන්තේ සහනයක් හැටියට අපි හරිත කෘෂිකර්මාන්තේ ඉදිරිච්ච නිසා ප්‍රදානයක් හැටියට හැම ගොවියෙකුටම ඒ නිෂ්පාදනයේ අඩුව බලලා අපි මුදල් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැන් මම වි කිලෝ එක රුපියල් 90ට ගන්නවා. එතකොට ඔබට රුපියල් 50ට දෙන වි කිලෝ එක රුපියල් 90ට ගිහිල්ලා තව පැත්තකින් ඔබට අස්වැන්න සඳහා වෙනම මුදලක් ලැබිලා මේ දෙකම එකහු කරාම ගිය යලකන්නේට වැඩිය මහකන්නේ අනිවාර්යෙන් ගොවියට මුදලක් ලැබෙනවා කියන සහතික අපි ඔබතුමාලට දෙනවා. නමුත් ගොවියෝ හැටියට තමුන්නාසලා රසායනික පොහොර ඉල්ලපු නිසා රජය නැවත රසායනික පොහොර ආනයනය කිරීමට තීන්දුව කරා. නමුත් රජය සහන ආධාරය ලබා දෙන්නේ කාබනික කෘෂිකර්මාන්තයට පමණයි. ගොවියට රසායනික පොහොර අවශ්‍ය නම් අපි ඒකට සහන ආධාර දෙන්නේ නැහැ. ඒ නිසා අපි ඊළඟ කන්නේ ඊටාම උසස් කන්නේ ප්‍රමිතියෙන් යුක්ත නිෂ්පාදනයේ අඩු නොවන හරි කාබනික පොහොර ගොවිට ලබා දෙන්න කටයුතු කරනවා. දැන් මම කාබනික පොහොර යොදපු ප්‍රදේශ වලට ගියා. ඒ කුඹුරු වලට ගිහිල්ලා බලනකොට කුඹුරේ ඉන්නවා බත්කූරු. ඒ කුඹුරේ ඉන්නවා මකුළුව. ඒ කුඹුරේ ඉන්නවා මේ මඩේ ඉන්න අපේ සතුන්. ඒ නිසා ඉස්සර රසායනික පොහොර කාලයක තිබ්බේ නැහැ. ඒ නිසා කෘමිනාශක අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේ හරිත කෘෂිකර්මාන්තයේ හොඳ පැත්තකුත් තියෙනවා කියනක අමතක කරන්න එපා.